ගැන ඔබතුමාට කියන්න තියෙනවා. තරංගාවලිය අසාර්ථකයි. අසාර්ථක වීමට හේතුව? තරංග පරාජය වීම. පරාජය වීමටත් හේතුවක් තියෙනවා. දක්ෂතාවතර පැමිණීමට නොහැකි වීම. හැබැයි අපි දැක්කා දැන් ඔබතුමාලා පළපුරුදු ක්‍රීඩකයෝ. ඔව්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද? ඕල් මැච් බැලුවද? බැලුවා. මොකද මං කරේ? ඔබ සෙල්ලම් කරා ඔබගේ වගකීම ඔබ ඉටු කරා. එන මට ඉංග්‍රීසි කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේක කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරද්දී අනිත් අයගේ සහයෝගය කොහොමද ලැබුණේ කණ්ඩායමට? සහයෝගය හැමෝගෙම තිබුණා. එහෙමනම් එතකොට තරඟයක් පරාජය වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද? සහයෝගයේ දක්ෂතාවය කියන්නේ වචන දෙකක්. එතකොට අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එකමුතුභාවයක් නැහැ නේද? කවුද කියන්නේ? අපි දැක්ක හැටියට අපිට නම් පෙවුනේ මේ විදියට. ඔයගොල්ලෝ දකින්න එළින් දන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළින්දන් දකින්න උත්තර දෙන්න මම කැමති නැහැ. එතකොට නෑ දැන් ප්‍රේක්ෂකයෝ අපේ රටේ විශාල ප්‍රේක්ෂකයෝ පිරිසක් අපේ ලංකා කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියා. අපිත් එහෙමයි. ඔව්. ඉතින් ඒ වගේ දේවල් ගිලිහිගෙන යද්දී එතකොට මොකක්ද හිතෙන්නේ? ප්‍රේක්ෂකයන් දැන් ක්‍රීඩකයත් ක්‍රීඩාගෙන ජයග්‍රහණය කරන්න. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මානික මේ ක්‍රීඩකයෝ කලකිරීමකින්ද ක්‍රීඩා කරන්නේ? ඔබ ඔය හිතට එකගමද කතා කරන්නේ? ඔව්. ඔබ දැන් ඔබතුමා ඉදිරියේ තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්? මම ක්‍රිකට් ආයතනයේ කතා බහ කරලා ඒගොල්ලොන්ට අවශ්‍ය දේ අනුව තමයි මම තීරණය කරන්නේ. ඔබ සතුටු වෙනවද ඔබගේ අනිත් ක්‍රීඩකයෝ සෙල්ලම් කරලා ක්‍රීඩා කරපු ආකාරය ගැන? මම හිතන්නේ තරඟේ පරාජය වෙලා ඔයාගේ ප්‍රශ්නයක් අහන සම්බන්ධයෙන් මට හරි කනගාටුයි. තරඟේ පරාජයලා මම සතුටු වෙන ගාහනක මම හිතන්නේ ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදිහට ඒක නොකළ යුතු දෙයක්. ඉදිරි ක්‍රියාමාර්ග මොකද්ද ක්‍රීඩා නැවත රංගාවීම ඔබගේ දැනුමන කරන්න ඕන. ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි ඒකට බලධාරීන් ඉන්නවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කළා වෙන ඔබතුමාලාව පිළිගන්න ඕන තරම් ඉන්නවා කට්ටිය මල් මාලා දාලා. හැබැයි මේ වෙද්දි කවුරුවක්වත් නැහැ. ඒක තමයි යථාර්ථය. ක්‍රිකට් මේ බලධාරීන්. බලධාරීනුත් එමය මාධ්‍යවේදිනුත් එමය. ජයග්‍රහණය කරොත් ඕන තරම් මල් දාන කට්ටිය ඉන්නවා. පරාජිනුත් ওই වගේ තමයි. ඔබතුමාට විශේෂ යමක් කියන්න තියෙනවද? මොනවද කියන්න? Thank you. We'll be right back.